අද 2019 නොවැම්බර් 12 අඟහරුවාදා සිරස්තල. තමා තවදුරටත් අමරිකානු පුරවැසියෙකු නොවේ. ගෝඨාභය 360 දී කියයි. මේක කියන්නේ අප්‍රේල් 17 වෙනිදා ඉඳලා තවදුරටත් ඔබ අමරිකානු පුරවැසියෙක් නොවේ. පාස්කු දින ඛේදවාචකයට සජිත් රටෙන් සමාව අයදි. මම ඔසිරු දෙනාගෙනුත් රටෙන් දැයෙනුත් සමාව ඉල්ලා සිටිනවා. තමා ප්‍රභාකරන්ට ලිපි 42ක් ඇවූ බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි. ගෝඨාභයට එරෙහිව බෙදා හරිමින් තිබූ මඩ පත්‍රිකා තොගයක් අදත් සොයා ගැනේ. නාගලෝකයෙන් කැළණියට වැඩම කළ සර්වඥ ධාතු පිට විශාල සද්දයක් ඇහුණා. කරඬුවක් සහිතව ගැන්නේ නදියෙන් ගොඩට ආවා. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. තමා නිසි ක්‍රමවේදයට අනුව අමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන ඇති බැවිනේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. දෙරණ 360 දේශපාලන වැඩසටහනට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ජනාධිපති වූ පසු ආණ්ඩුවක් පිහිටවන අතර ඊට අන්තවාදීන් කිසිවෙකුත් සම්බන්ධ කර නොගන්නා බවයි. මට අවශ්‍ය වුණා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගන්නට. මම ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ බව ප්‍රකාශ කරා. Affirmation of Renunciation of Nationality of United States කියන මේ සහතිකය ඒගොල්ල ලබා දෙන මෙම එම්බෝස් කරලා තියෙන සහතිකය. ඉතින් ඒ සහතිකය ලබා දුන්නා. මේක කියන්නේ අප්‍රේල් 17 වෙනිදා ඉඳලා තවදුරටත් ඔබ ඇමරිකානු පුරවැසියෙක් නොවෙයි කියලා. නමුත් දැන් අර මේ මෑතකදී මේක නැවතත් මේක කතාබහට එන්නේ අර ළඟදී නිකුත් කරපු නාමලේකනේ කිසිම සම්බන්ධයක් නැති එකක්. මම දන්නවා ලංකාවේ ඉන්න තවත් ඇමරිකානු පුරවැසියෝ මේක ඉවත් කරගත්තු අය. සමහර අයට එක අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් ලබාගත් ගුවන් ගමන් පළපත්‍රය මේක ඔක්තෝබර් 30 වෙනිදා 2022 වෙනකම්ම වලංගු මේකක්. නමුත් මම ඉවත් කරගත්තයින් පස්සේ සිදුරු දෙකක් ගහලා ඒක කැන්සල් කරනවා. මේක ඒකත් කැන්සල් කරේ ඒක හින්දුවන්ද. එතකොට මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි. ඔබතුමා අපේ ආරාධනාව නම් පිළිගත්තා. හැබැයි මේ සජිත් ප්‍රේමදාස මහත්මයා දිගින් දිගටම අභියෝග කළා විවාදයකට එන්න. නමුත් ඔබතුමා කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. නෑ, මගේ වගකීම තියෙන්නේ ජනතාවට. ඒ මම හිතන විදිය. එහෙම නැතුව මම විශ්වාස කරනවා පෞද්ගලිකව විරුද්ධවාදීන් සමග සම්බන්ධ වීමෙන් මඩ ගසා ගැනීමක් හැර අන් දෙයක් සිදු වෙන්නේ නැති කියන එක. මම හිතන්නේ අපේ රටේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්නට ඕන. මම තාම මං හිතන්නේ කිසිම කෙනෙක්ගේ මට මෙච්චර චෝදනා කරත් බොරු විශාල වශයෙන් කිව්වත් මම ඒ අය ගැන කතා කරලා නැහැ. ඒ අය ගැන ඒ අයගේ නම් මම සඳහන් කරලා නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. දැන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ඇත්තටම හැකියාවක් තියෙනවද? මොකක්ද මොන වගේ සාධනීය කාරණා මතද එහෙම පුළුවන් කියන කාරණය ඔබතුමා එහෙම විශ්වාස කරනවා නම් මොකක්ද ඒකට පෙන්වන්න පුළුවන් සාධක? හොඳම සාධනීය තමයි පළවෙනි අවුරුදු 5 තුළ මේ රජයේ අසාර්ථකභාවය. හැම ක්ෂේත්‍රයක්ම කඩාවැටෙනනේ. ඉතින් ඒකට මොකක්ද තියෙන හොඳම සාධක? දිලිඳු සමාජයට ඔබතුමා කතා කරනවා, සහන මල්ල පිළිබඳව කතා කරනවා. මොකක්ද ඔය කියන සහන මල්ල? අද විශාල පිරිසක් ඉන්නවා ජීවන බර නිසා ජීවත් වෙන්නට අපහසු. අනේ ඒ අයට සහනයක් ලබා දීමට තමයි අපි ඒ සහන මල්ලක් හදලා තිබෙන්නේ. ඒක පුද්ගල ආදායම කොච්චර වැඩි වුණා වැඩක් නැහැ. අපි අර පහළ මට්ටම එකම තැන තමයි දුප්පත්කමේ ඉන්නවනම්. ඇත්තටම මට අවස්ථාවක් ලැබුණා 2016 දී චීනේ විශ්වවිද්‍යාලයක ෆෙලෝෂිප් එකක් කරන්නට. ඒක විශේෂම වුණේ පවර්ටි එලිවියේෂන්, දුප්පත්කම නැති කිරීමේ ක්‍රමවේදය. මම ප්‍රායෝගිකව ගිහිල්ලා බැලුවා කොහොමද මේ දුප්පත්කම දිලිඳුකම ඉවත් කරලා තියෙන්නේ. ඉතින් ඒ අයව
එම්පව කරලා ඒගොල්ලන්ට ශක්තියක් දීලා තමයි දුප්පත්කම නැති කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා නිපුණත්. ඇයි පුද්ගලයෙක් දිනුදු වෙන්නේ? ඇයි පවුලක් දිනුදු වෙන්නේ? එයාට නිපුණත්වයක් නැහැ හොඳ රැකියාවක් කරන්නට. එහෙම නැත්නම් එයාට බිමක් නැහැ වගා කරන්නට. එහෙම නැත්නම් එයාට මුදලක් නැහැ ව්‍යවසායකෙක් වෙන්න. මෙන්න මේක බලාගෙන තමයි අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එක පවුලක මේ ඉන්න එක සහෝදරයෙකුට මේ රජයේ රැකියාවක් ලබා දුන්නා නම් ඊළඟට එයා බලන්නේ යාගේ මල්ලිට උගන්නන්න. එහෙම තමයි අපි පවුල ඉහළට ගන්නට ඕන. ජයග්‍රහණය කරාට පස්සේ ආණ්ඩුවක් පිටවෙන එක පිළිබඳවත් කතා කරනවා. 19 සංශෝධනයේ යටතේ හැකියාව තේවි ආණ්ඩුවක් පිටව ගන්න පුළුවන් වේද කියන කාරණේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා ආණ්ඩුවක් පිටවන්නට පුළුවන් කියලා. මම දන්නවා විශේෂයෙන්ම රජයක් ස්ථාවර කරන්නට අපිත් එක්ක එකතු වෙයි තවත් අය. හැබැයි මම එකක් කියන අන්තවාදී කෙනෙක්වත් ගන්නෙ නෑ. මම බය නැතුව අදත් කියනවා, හැමෝටම කියනවා, ඒ කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නෙ නෑ. මම ජනාධිපතිවරයා හැටියට මම පටන් ගත්ත දවසේ ඉඳලාම මගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කරන්න මම ඉදිරිපත් කළ තියෙන වැඩ ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙම ක්‍රියාත්මක කරන්න නැතුව පස්සට අදින ආණ්ඩුවක් එක්ක මට වැඩ කරන්න බැහැ. එහෙනම් මම අනිවාර්යෙන්ම අපේ රජයක් අපි පිහිටවනවා. වතු කම්කරුවන්ගේ නිවාස ගැටලුව ඉදිරි වසර පහ තුළ අවසන් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිතුමා අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හැටන් කොටගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයේ ඉලක්ක කර පවත්වන ජනවැලි මාලාවේ තවත් ජනවැලියක් අද පෙරවරුවේ හැටන් කොටකල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂේ පරාජය පිළි අරන් ඉවරයි. ඇමතිවරු අමාත්‍යංශ අස්කරනවා, කම්පියුටර් වල හාඩ් ඩිස්ක් එක මකනවා, CCTV කැමරා මකනවා. ඊයේ රාත්‍රියේ පාච රණවක ඇමතිතුමා තමන්ගේ නිල නිවසේ නිදි මරාගෙන ෆයිල් පුච්චනවා පොලිසිය කට්ටියත් එක්ක එකතු වෙලා. කට්ටිය ගෙදර යන්න ලෑස්ති. මේ දවස්වල හරියට බොරු පතුරනවා. ඔන්න අලුත්ම බොරුව 16 වෙන්න උදේ 10ට එළියට එන්න තියෙන බොරුව ආගන්න මිත්‍රවරුනි. වෙබ්සයිට් වල, Facebook එකේ, YouTube එකේ මේ අය දානවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හදිස්සියේ පපු අමාරුවක් හැදිලා ඔන්න ස්පිරිතාලේට ගෙනිච්චා. එයාට දැන් අසාධ්‍යයි කියලා. ඒ බොරු වලට අහුවෙන්න එපා. හෙට රාත්‍රියෙන් පස්සේ Facebook එකේ යන්නේවා, YouTube එකේ යන්නේවා, WhatsApp Viber වල යන්නේවා විශ්වාස කරන්න එපා. අරින්න කලින් හිතන්න මේක බොරුවක් විතරමයි කියලා. රෑට රෑට දැන් ගිහිල්ලා වතුකරේ නිවාස දෙනවා, ඉඩම් දෙනවා, ඡන්දෙ දෙන්න දුන්නේ නැත්තම් අපි බලා ගන්නම් කියලා කියන සමහර අයට කියන්න කැමති. 17 දා වෙනකොට තමන්ගේ වතු නිවාස ටික බෙදා දෙන්නේ වතුකම්කරු ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරමින් රුපියල් 1000 වැටුප ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මාණ්ඩුවක් යටතේ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. අද මම තරුණයන් සමග සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් ඒ අය ඉල්ලා හිටින්නේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ළමයි අද යාපනය වගේ ප්‍රදේශවලට යනවා. එයාට එහිදී ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. එනිසා ඒගොල්ලෝ ඉල්ලා හිටියේ මේ පළාතෙන්ම ඒ විශ්වවිද්‍යාලයක් ලබා දෙන්න කියන එක. මේ පළාතේ තමුන්නාන්සේලාගේ ඒ දරුවන් පහසුවෙන් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්නට පුළුවන් වෙන විදිහේ මේ පළාතේ විශ්වවිද්‍යාලයක් අපි ඇති කරනවායි කියන එක අපි පොරොන්දු වුණා ඒ දරුවන්ට. ඒ වගේම විශේෂයෙන්ම ඒ වතුවල වැඩ කරන අයගේ වේතනය නාන් නුන්ගලක්කු 1000 රුපියයි සම්බලම් තරීරෙන් අපි අනිවාර්යෙන්ම ඒක සිද්ධ කරනවා. අපි අද තමුන් නාන්සලාට පොරොන්දු වෙනවා. තමුන් නාන්සලාගේ මේ ගෙවල් හොඳ ගෙවල් අපි හදලා දෙනවයි කියන එක. ඒ කාර්ය අනිවාර්යෙන්ම මගේ පස් අවුරුද්ද තුල අපි මේ කාර්ය ඉටු කරනවයි කියන එකත් අපි සාතික වෙනවා තමුන් නාන්සලාට.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බොහොම පැහැදිලිව කිව්වා රුපියල් 1000 අනිවාර්යයෙන්ම ලබා දෙන වැඩපිළිවෙල ගන්න අය කියලා. ඒකින්ද සහෝදර දීර්ඝ වශයෙන් මම කතා කරන්නේ නැහැ. දෙමළෙන් කතා කරන්න ගියොත් කතාව කෙටි වෙනවා. කමක් නැද්ද? නීංගල් පට්ට කස්ටම් පොදුම් පොදුම්. ඌංගල් වීඩු இல்லද? இல்லாத பிரச்சனை இனிமேல் இல்லை சகோதர. நாம் உங்களுக்கு புதிய வீடுகள் கட்டி தருவோம். நிவாரண போதிகள் அள்ளி வழங்குவோம். உங்கள் எதிர்காலம் ஒளிமயமாகும். இது நிச்சயம் நிச்சயம். வெற்றி சின்னம் மொட்டு சின்னம். உங்கள் சின்னம் மொட்டு சின்னம். අනතුරුව වෙන්නප්පුවේ පැවති ජන රැලියට සහභාගි වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් මගින් දංකොටුව කටුකෙන්ද ශ්‍රී සංඝබෝධි මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසඳරක නිරත වුණා. ස්කෝලවල විකුණනද? ස්කෝල ළඟ සංවිධානත්වයේ ඒගොල්ලෝ මේ පිටින් ඇවිල්ලාද කරන්නේ? ඔයා ගන්නවා. නැයි මසෙන් ඕක සිද්ධ වෙනවා. අපි ඉවර කරලා දෙන්නම්. දුටේද? සෝතා රට සවුත් මොනා කරන්නේ? ඈ? ඔයා ඉගෙන ගන්නවද? පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ුණේ මිනුවන්ගුඩ නගර මැද්දේ පැවති ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන ජන රැලියටයි. එම රැලියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්ුණා. නිදහසේ වැඩෙන්න ඉඩ දුන්නා 97 වතාවක් රාජ්‍ය බුද්ධියන් සානතුරු අඟවද්දි මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනකම් බලන් හිටියා. දැන් පුතානෝ ඊයේ මීගමුවට ගිහිල්ලා කියනවා සෝරි හොඳේ කියලා. දැන් පුතානෝ සෝරි හොඳේ කිව්වම ජීවිතවලට පණ එනවා. අංගවිකල වෙච්ච මිනිස්සුන්ගේ කකුල් අතපය වලට පණ එනවා. දරුව අඹුව නැතුව අහස දිහා බලාගෙන ඉන්න අහිංසක තාත්තලගේ ජීවිතවලට පණ එනවා. පුතානෝ එනවා සෝරි කියන්න. සමාව ගැනිල්ලෙන්ම පිළි අරගෙන ඉවරයි. දැන දැනම ඒ අපරාධය වෙන්න ඉඩ හැරිය බව පිළි අරගෙන ඉවරයි. මේ රට ලේවිලක් කරන්න ඉඩ දුන්නු බව පිළි අරගෙන ඉවරයි. කතෝලික දේවස්ථානයේ ආගමික යාඥාව කරන්න ගිය මිනිස්සු දැන දැනම මරා දාන්න ඉඩ දීලා ඒ බව පිළි අරගෙන ඉවරයි. සමාව ගන්න නෙවෙයි තීන්දුව දෙනවා මේ රටේ ජනතාව. නොවැම්බර් 16 ඒ අපරාධකාරයෝ රොත්ත එකට තියලා ගෙදර යවලා තීන්දුව දෙනවා මගේ අම්මේ තාත්තේ මේ රටේ ජනතාව නොවැම්බර් 16. පුතානෝ සමාව ගත්තට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සහරාන් එක්ක එකපතේ වළඳන හකීම් ඉන්නේ පුතානෝගේ වේදිකාවේ. සහරාන් එක්ක ජාතික ලැයිස්තුව ගැන කතා කරන හකීම් ඉන්නේ පුතානෝගේ වේදිකාවේ. සහරාන්ගේ මල්ලි ඉල්වාන් බෝම්බ හදනකොට අතේ පත්තු වුණා. ඉස්පිරිතාලෙට ගියා තුවාලක හොද කරගන්න. ඒ වෙලාවේ ඉල්වාන්ව බලන්න ගියා හකීම් ඉන්නේ පුතානෝගේ වේදිකාවේ. මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනයා සියලු දෙනාම මේ අන්තවාදය පිළිගන්නේ නැහැ. ඒ ජනතාව දිහා සැකෙන් බලන වාතාවරණය හැදුවේ මේ ආණ්ඩුව. ඒ ජනතාවටත් ඕන එකෙන් නිදහස් වෙන්න. මුස්ලිම් ජනතාව දිහා සැකෙන් බලන්න සිද්ධ නොවන අනාගතය නිර්මාණය කරන්න පුළුවන් අන්තවාදය පරද්දලා සිංහල දෙමළ මුස්ලිම් සමගිය ගොඩනගන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පමණයි මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ වගේ දිග ඡන්ද පත්‍රිකාවක් ඔබතුමාලට ලැබෙනවා. මේ වගේ දිගයි මේ ඡන්ද පත්‍රිකාවේ අඩියෙන් යට ඉදන් උඩට 11 වෙනියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම තියෙනවා. ඉදිරියෙන් පොහට්ටුව තියෙනවා. එතනින් මෙන්න මේ වගේ මහා පොට ඇඟිල්ල තියලා අල්ලගෙන අර කොටුව ඇතුළට ගිහිල්ලා ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නමත් පොහට්ටුවත් ඉදිරියෙන් තනි කතිරයක් ගහන්න. ඒ තමයි තමුන් නැන්සලා මව්බිම වෙනුවෙන් ඉටු කරන යුතුකමයි. අපි ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. බුද්ධිය මුල්ලුණු කේන්ද්‍රස්ථානයක්. විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. කැලණිය විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් අපි ගේන්නට ඕන.
තොරතුරු තාක්ෂණ විද්‍යාපීඨයක් අපි ගේන්නට ඕන. ඒ වගේම කෘෂි කර්මාන්ත පර්යේෂණ කරන්නට පර්යේෂණ එහා සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අපි කැලණි විශ්වවිද්‍යාලය හා එක්කව කරන්නට ඕන. මේ බුද්ධ වචන සඳහා විශේෂයෙන්ම තරුණ සනෝයන් සඳහා අපි අවස්ථාව දෙන්නට ඕනේ. අපි ඒ නිසා තමයි අද ලක්ෂ දෙකක් පමණ තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. 30,000යි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපේ බුද්ධිමතුන් අපේ අනාගතය මෙන්න මේ හින්දා තමයි අපි විශාල ආයෝජනයක් කළා. මේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම සාහතික කරනවා පළවෙනි අවුරුද්දේම ඉඳලා. අද හාමුදුරනේ මම වීරකේසරි පත්තරේ දැක්කා. වීරකේසරි පත්තරේ එක තැනක කියනවා යාපනයට ගිහිල්ලා අපේ මේ ප්‍රදේශයේ නායිකාව ගිහිල්ලා කියනවා ප්‍රභාකරන් සර් කිව්ව විදියට තුන් පාරක් ප්‍රභාකරන් සර් කියනවා. එක්ක චන්ද්‍රිකාට පිස්සු, එක්ක අපිට පිස්සු. මේ වහගෙන මන් දන්නේ ඉස්සෙල්ලා කිව්වා මිස්ටර් ප්‍රභාකරන් කියලා, දැන් ඇවිල්ලා කියනවා ප්‍රභාකරන් සර් කියලා. ඉතින් මේ தත්ත්වය මෙතරම් පහත් தත්ත්වයට වැටිලා ජනතාවක් පාවා දෙලා මහා මිනිමරූ ත්‍රස්තවාදියෙක් ආරක්ෂා කරන්න විතරක් නෙවෙයි ඡන්දේ ඒ කිව්වම ඡන්දේ ලැබෙයි කියලා විශ්වාසයෙන් මේ වගේ ප්‍රකාශ කරනවා. මේක කනගාටුදායකයි. මෙතෙන්දි තමයි අපිට මතක් වෙන්නේ අර අත්තනගල්ලේ නෝනා ගිහිල්ලා මේ කරන්න හදන්නේ ප්‍රභාකරන් සර් කිය කිය ප්‍රභාකරන් ඉල්ලපු දේ ප්‍රේමදාස ලව ආරම්භ දෙන එකද කියලා අපිට සැකයක් තියෙනවා. ඒක තමයි මේ කරන්නේ. ජීවිතේට කිසි කෙනෙක් මේ විදියට ජනතාවට රැවැට්ටුවේ නැහැ, බොරු කිව්වේ නැහැ. ප්‍රකාශනවල එක එක බොරු වැරදි විදියට ජනතාවට දෙමළෙන් එකයි සිංහලෙන් එකයි දීලා ජනතාව රැවැට්ටුවේ එකම එක්කෙනා සජිත් ප්‍රේමදාස කියලා තමුන්නාන්සේලා මතක් කරන්න ඕනේ. අපි බොහොම පැහැදිලිව මම කීප තැනක කිව්වා, මට දොස්තර මහතුරු කතා කරා. කතා කළා විශාල සංඛ්‍යාවක් ඉදෙනවා අපේ පවුල් අතර දරුවෝ නැති, කසාද බැඳලා දරුවෝ නොලබලා. හැබැයි දරු සුරතල් ලබා ගන්න ඕන, හැබැයි සල්ලි නැහැ. ඒක නල දරුවෙක් ලබා දාන්න ලක්ෂ ගණන් වියදම් කරන්න, ඉන්දියාවට යන්න, සිංගප්පූරුවට යන්න සල්ලි නැහැ. අපි ඒකින්ද බොහොම පැහැදිලිව ලංකාවේ ඉස්පිරිතාලේ, මහ ඉස්පිරිතාලේ නල දරුවන් ඒ දෙමව්පියන්ට ලබා දීමේ වැඩපිළිවෙල, නොමිලේ ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ලමුණාන්සලා ක්‍රියාත්මක කරන්න හදනවා. ඔබ සියලු දෙනාම 16 වෙනිදා උදේ පාන්දර ගිහිල්ලා පොට්ටුව ඉදිරියේ මොකද කරන්නේ? කතිරේ ගහනවා. පොට්ටුව ඉදිරියේ ගතන පොට්ටුවට. පාස්කු ඉරුදින ඛේදවාචකයේ සම්බන්ධයෙන් තමා රටෙන් සමාව ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීගමුව නගරයේ පැවති ජනරැලියක් අමතමින්. එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මීගමුව නගරයේදී ඊයේ පැවැත්ුණා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ සුපිරිසිදු නායකයෙක්. පැහැදිලිව කියනවා හොරගම් කරන, ජඩ වැඩ කරන දේශපාලකින්ව එතුමාගේ වේදිකාවට, එතුමාගේ කැබිනට් එකට ගන්නේ නැහැ කියලා. එහෙමනම් ආදරණීය මිත්‍රොන්, මේ නව දේශපාලන ශිෂ්ටාචාරය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරනවා. කවුද මේ රටට රූපවාහිනිය ලබා දුන්නේ? එක්සත් ජාතික පක්ෂය ආරම්භ දුන්නේ. මේ රටේ තරුණ තරුණියන්ට දෙනිම් ලබා ගන්නට කවුද ලබා දුන්නේ? UMP. පරම්පරා අතර හැම වෙලේම යම් කිසි වෙනසක් තියෙනවා. දේශපාලඥයෝ ඇනලොග්, තරුණයෝ ඩිජිටල්. ඕකනේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. තරුණ තරුණයන් එක්ක වේගයෙන් යන්න නම් අපි සියලු දෙනාම එකතු වෙලා තරුණයෙමුත් ඔන්ලයින් වෙන්න ඕනේ, අපිත් ඔන්ලයින් වෙන්න ඕනේ. ඒ ගමන යන්ටයි ඊළඟට අපි ක්‍රියා කරන්නේ. ඒකයි සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂා ඉදිරිපත් කළා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය තුලින් ඒ විපතටපත් පවුල්වලට, ඒ වගේම හානියටපත් වුණු දේවස්ථානවල සිදුණු ඛේදවාචකයේ පිළිබඳව මම පුද්ගලිකව කනගාටුව පළ කරනව පමණක් නෙවෙයි, කැබිනට් ඇමතිවරයෙක් හැටියට මම ඔබ සියලු දෙනාගෙනුත් රටින් දැයනුත් සමාව ඉල්ලා සිටිනවා. ජාතික ආරක්ෂාව පැත්තෙන් ඉතාමත්ම දැඩි ලෙස අපි තීන්දුව తీරන අරගෙන මම මේ රටේ නායකයා හැටියට කටයුතු කරනකොට සිදුවනා වූ හැම දෙයකම වෙන කවුරුත් නෙවෙයි මම වගකීමක් බාර ගන්නවා, වගවීමක් බාර ගන්නවායි කියන එක මම බොහොම විවෘතව මේ අවස්ථාවේ කියන්න කැමතියි. ත්‍රස්තවාදයට අච්චු කරපු, මිනිමැරුමට අච්චු කරපු, ස්ත්‍රී දූෂණයට අච්චු කරපු, ළමා අපචාරවලට අච්චු කරපු ඒ කිසිම කෙනෙකුට මගේ නම් කිසිම සමාවක් කිසිම දවසක ලැබෙන්නේ නැත.
මොරටුව නගරයේ පැවති ජන රැලියටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ වඩු කර්මාන්තයට ශක්තිය ලබා දෙන්නට මම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා 16 වෙනිදා වෙනකන්. විශේෂයෙන්ම තමුන්නාන්සලට කියන්න කැමති මේ සජිත් ප්‍රේමදාස කියන්නේ මේ සුපුරුදු දේශපාලනය කරන පුද්ගලෙක් නෙවෙයි, මම කරන්නේ පොඩි මිනිහගේ දේශපාලනය. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා වඩු කර්මාන්තයේ ස්වර්ණමය යුගය නිර්මාණය වෙන්නේ 16 වෙනිදාන් පස්සේ හංසයාගේ ජයග්‍රහණයෙන් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයෙන් කියන එක මම කියන්නට කැමතියි. නව යුගයක්, නව ජවයක්, සද්ධන්ත තේජස්වන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නට ඔබ අප සියලු දෙනාම අත්වල් බඳගනිමි කියලා යෝජනා කරමින් මොරටුව ජනතාවට ජය වේවා. සජිත් ප්‍රේමදාස මහතා සහ කලාකරුව නතර හමුවක් අද අලුයම බත්තර මුල්ලේදී පැවැත්වුණු අතර ප්‍රාසංගික කලා සහ සංස්කෘතික ප්‍රඥප්තියට එහිදී අත්සන් තැබුණා. වෙලාව කීයද? 2:40 පාන්දර 2:40 වෙනකන් රැඳී සිටීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මට හිතෙනවා 2:40 වෙනකන් ඉන්නේ මං ගැන ලොකු විශ්වාසයක් තිබෙන නිසා. මම ඔබතුමන්ලට ප්‍රතිඥාවක් දෙනවා, විශේෂයෙන්ම මේ ශ්‍රේෂ්ඨයට වෘත්තිමය වටිනාකමක් ලබා දීම. ඒ වගේම මම ඔබතුමන්ලට කියන්න කැමතියි මටත් මේ කලා ශාස්ත්‍රයේ පුංචි කොටසක් තියෙනවා. මොකද මමත් යම් මට්ටමක කලාකරුවෙක්. මටත් ඩ්‍රම් සෙට් එකක් ගහන්න පුළුවන්, ගිටාර් එක ගහන්න පුළුවන්, මට පියානෝ එක ගහන්නත් පුළුවන්, ඕගන් එක ගහන්නත් පුළුවන්, ඒ වගේම සින්දු ටිකක් කියන්නත් පුළුවන්. ඒ නිසා මමත් අපි සින්දුව කියමු මේ අපේ මෙතුමන්ලා නැති තැනක. සින්දුව කිව්වොත් කොහොමද හිටියද කියලා මට හිතා ගන්න පුළුවන්. මැතිවරණ ව්‍යාපාරයේ අවසන් පැය 48 තුළ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල නොකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලසලහ පෙරම මහතා ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අද මැතිවරණ ව්‍යාපාරයේ ඇතුළේ අවසාන පැය 48 වෙන් වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මඩ ගැසීමේ කරුණලින් විතරයි. මේ බොරු මඩ ගැහිම් වලින් මැතිවරණ ව්‍යාපාරය අපවිත්‍ර කරන්න එපා, තමන්ට තියෙන ප්‍රශ්න යට ගහගෙන හදන්න එපා. දැන් ඊට ලොකු ප්‍රශ්න තුමාට තියෙනවානේ ටොන් 7000ක් යාපනයේ ඉඳලා රත්තරන් ගේන්න තියෙන විදිය. මම අද කරුණු දෙකක් එකට තව එකතු කරනවා. ලෝකේ රත්තරන් සංචිත තියෙන ප්‍රධාන රටවල් 10. අංක 1 ඇමරිකා එක්සත් ජනපදය. රත්තරන් තියෙන සංචිතය ටොන් 8133යි. 2 ජර්මනි. ජර්මනියේ සංතකයේ තියෙන ටොන් 3366යි. රාජසිරන්න මැතිතුමාට අනුව යාපනයේ විතරක් තිබිලා තියෙන ටොන් 7000ක්. ටොන් 7000ේ වටිනාකම ඩොලර් බිලියන 324ක්. ගෝඨාභය මහත්තයා යාපනයෙන් ගත්තයි කියලා කියන්නේ ටොන් 7000යි. රාජ්‍ය නායකයා තෝරගන්න මැතිවරණේ අන්තිම අධිරේ තමන්ගේ පරාජය පේන්න පටන් ගත්තයි පස්සේ. බුද්ධි සේවාවන් කිව්වම ඔබ පරාදයි කියලා. ඒ පරාජයට නිහතමානී මම ඊයේත් කිව්වා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේට වඩා ගෞරවාන්විතව පරාජය අමුවේ හැසිරලා තිනවා. හෙට නොවැම්බර් මාසේ 13 වෙනිදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයකට අනුව සුදුවෑන් සංස්කෘතිය එලිබැස දිනය හෙට රෝහණ විජේවීර ජනතාත්‍රණේ නායකයා ඝාතනය කරපු දවස. පාම් පුච්චන්න වගේ රෝහණ විජේවීර පිච්චුවේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබ පියාගේ ගෞරවය බාර ගන්න ඕනේ. සම මේක පියාණන්ගේ පෞද්ගලික උපදෙස් අනුව සිදු කරන ලැබු ඝාතනයක්. මුළු රටම දන්නවා. එස කරුණා කළා ඔබ නිවරදි වෙන්න අවශ්‍ය නම් ඔබට. ඔබ අවංක නම් හෙට තමයි හොඳම දවස. චිත්‍රාංගණයේ විජේවීර මැතිණිය සහ දරුවන් මුණ ගැහිලා මේ ඉතිහාසයේ වෙච්ච බරපතල අසාධාරණය පිළිබඳව සමාවිල්ලන්න. සජිත් ප්‍රේමදාස මහත් ප්‍රේමදාස යුගයක් තමයි බිහි කරන්නේ. අන්න ප්‍රේමදාස යුගය නම් බිහි කරන්නේ හොඳම දේ තමයි 88 89 90 යුගයේ මෙහිණි කරන්නේ. ඒක අමතක වෙලා මේ ඇයට. අපි අහනවා මව්වරුන්ගේ සංගමයට මොකක්ද උනේ? අද යාපනයේට වඩා වැඩි පිරිසක් එදා හිටියා මෙහි මව්වරු අතුරුදම් වෙච්ච දරුවෝ වෙනුවෙන්. ඒක ගැන කතා නැහැ. අද සජිත් ප්‍රේමදාස මහත්මයා මම හිතන්නේ මතවාදී වශයෙන් පක්ෂය තුලත් තනි වෙලා. අපි දැක්කේ නෑ එක්සත් ජාතිපක්ෂ ප්‍රබලයෝ නේද? වේදිකාවේ ඉන්නෝ. දැන් කොහේ හරි දැක්කද රවි කරුණායක කොළඹ කොහේ හරි වේදිකාවක ඉන්නෝ. අද තමන්ගේ කඳුරු තුලම ප්‍රශ්න ඇති කරගෙන තිනෝ හිටපු ලේකම්වරු. අද එතුමාගේ මැතිවරණ ව්‍යාපාරෙ මෙහෙවන්නේ වොක්ෂෝල් වීදී ඉඳගෙන. සිරිකොතනුත් නෙවෙයි. ඊළඟට බලන්න. රාජිත, චම්පික, ෆොන්සේකා
කොහොමද කතා ටික වෛරෙන් කතා කරන්නේ රාජපක්ෂලා මැදමුලනේ ගිහිල්ලා මුළු හතර එල්ලනවලු මේගොල්ලෝ බලේ ඉල්ලන්නේ ඒකට දැන් පත් කළ ඉවරයි නේ ආරක්ෂක ඇමති අගමැති පත් නොකර තමයි ආරක්ෂක ඇමති පත් කළේ අගමැතිගේ නිර්දේශය අනුව නේ ව්‍යවස්ථාවේ ඇමතිවරු පත් කරන්න ඕනේ ඒකවත් දන්නේ නැහැ ඉල්ලන්නේ ජනාධිපතිකම ජනාධිපතිකමට ඡන්ද දෙන්නේ විධායකයට රටේ රාජ්‍ය නායකයා හැටියට කැබිනට් එකේ ප්‍රධානියට ආණ්ඩුව ප්‍රධානියා හැටියට සන්නද්ධ හමුදාවල නායකයා හැටියට ඒතර ආරක්ෂාව තියෙන එතන මෙයා කියනවා ආරක්ෂාව පොන්සේකට දෙනවලු කොටාබේ මහත්තයා කියනවා ආරක්ෂාව මම බාර ගන්න. එතකොට ආරක්ෂාව පිළිබඳ වගකීම රටේ සහ ජනතාවගේ වෙන කෙනෙකුට පවරණ එක්කනටද ඡන්ද දෙන්නේ ඒ වගකීම බාර ගන්න කෙනාටද ඡන්ද දෙන්නේ ජනාධිපති දූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කරන අත්පත්‍රිකා තොගයක් අදත් බෙදා හැරිමින් තිබියදී සොයාගැනුණා. එක්සත් ජාතික පක්ෂයේ පානදුරු ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ තිබී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ තවත් පත්‍රිකා තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කරන පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ අත්පත්‍රිකා බෙදීමේ සිද්ධියක් ඉකුත් දින දෙකේ මිරිහාන සහ දෙහිඔවිට යන ප්‍රදේශවලින් වාර්තා වුණා. එවන් පසුබිමක අද දිනේත් එවැනිම සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර පානදුර නගර සභාවේ උපනගරාධිපති PS විල්මන් මහතා ඇතුළු පිරිසක් එම පත්‍රිකා බෙදා හරිමින් සිටියා. මෙය ආරංචි වීමත් සමග එම ස්ථානයට එක්සත් ජනතා නිදහස් සන්නහනේ පානදුර හිටපු නාගරික මන්ත්‍රී මහේෂ් ප්‍රනාන්දු මහතා පැමිණ විරෝධය පළ කළා. ඉන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්නහනේ හිටපු නාගරික මන්ත්‍රීවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පානදුර නගරයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ තිබී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ තවත් අත්පත්‍රිකා තොගයක් පොලිස් බහරේට ගනු ලැබුවා.